കുട്ടിയെ മമ്മ അതുയാലട്ട ലസ്സന നിർമ്മാണ്യ പെണ്ണമ്മയാണ് ഒന്ന് ബലാണ് ദുയെ കുട്ടിയെ ഓലട്ട മമ്മ അതെ ലസ്സന നിർമ്മാണ്യ പെണ്ണണ്ണയാണ് മേ ബലാണ് മേ മോക്കാ പഗേദ പേന്നെ കോച്ചിയ ഓ മോക്കക്കിന്ത നിർമ്മാണ്യ കല്ല തിയന്നെ ഹെഡതലവലി ഹാരി ഏന മോനവദി ഹെഡതല കിയല ദൂല പുതാല දන්නවති හොඳට මතකත් ඇති අපි එනම් කියමු බලන්නේ හැඩතල මොනවද කියලා සමචතුරාස්‍ර වෘත්ත ත්‍රිකෝණාස්‍ර ත්‍රිකෝණය ඒ හැඩතල හතර උපයෝගී කරගෙන තමයි මම මේ නිර්මාණය කරලා තියෙන්නේ එහෙනම් අද මම හතර ශ්‍රේණියේ ඉගෙන ගන්න දුවල පුතාලට ගණිතයේ පාඩමක් කියලා දෙන්නයි යන්නේ. ඒ පාඩම තමයි හෙඩ හා අවකාශය. හද හෙඩ හා අවකාශය. උත්තේ දුවේ බලන්න මං අතේ ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණය තියා හොඳට බලන්න. මේ ත්‍රිකෝණයට මම කුඩා ත්‍රිකෝණ කීපයක් අලවලා තියෙනවා. අපි බලමු තවත් ත්‍රිකෝණයක් නිර්මාණයක් පේනවා එහෙමනම් දුවේ පුතේ අපිට මේ දීලා තියෙන සීමිත ඉඩකඩ ප්‍රමාණයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන එහෙම ගන්න නම් අපි මොකද කරන්න ඕනේ පිළිවෙලකට ත්‍රිකෝණ අලවන්න ඕන බලන්න මේ වෘත්ත දෙකේ වෙනසක් පේනව නේද? ඔව්. ඒ කියන්නේ මේකේ වෘත්ත අලවල තියෙන්නේ මම පිළිවෙලකට නෙමෙයි. මේකේ වෘත්ත අලවල තියෙන්නේ මම පිළිවෙලකට. එහෙනම් දුවේ පුතේ මේකෙනුයි ඔයාලට ඒ වෙනස පේනවා. බලන්න පුතේ මෙතනත් අපිලිවෙලයි මෙතනත් අපිලිවෙලයි මෙතන පිළිවෙලයි මෙතන පිළිවෙලයි. එහෙමනම් අපි දැනගන්න ඕනේ අපිට අවබෝධ වෙන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ පිළිවෙලට අපිට වැඩක් කරන්න. එතකොට අපිට දීලා තියෙන සීමිත ඉඩකඩ ප්‍රමාණයෙන් අපි පිළිවෙලකට නිර්මාණය කරලා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. එහෙමනම් අපි කරන්න ඕනේ අපිට ලැබිලා තියෙන සීමිත ඉඩකඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න එක. හරි එහෙනම් අපි තවත් නිර්මාණයක් අරන් බලමු මේ බලන්න මේ නිර්මාණයේදී මෙතන මම හැඩතල හතරක් ප්‍රයෝජනෙට අරගෙන තියෙනවා මට දීලා තියෙන ලැබිලා තියෙන ඉඩකඩ ප්‍රමාණයෙන් මම හැඩතල හතරම ප්‍රයෝජනෙට අරගෙන මෙතනත් නිර්මාණයක් කරලා තියෙනවා බලන්න මෙතන තියෙන වෘත්තය ත්‍රිකෝණය සමචතුරස්‍ර ත්‍රිකෝණාශ්‍රය තියෙනවා. එතකොට ඒ හතරම එක මේ නිර්මාණ අරගෙන මම මට ලැබිලා තියෙන සීමිත ඉඩකඩ ප්‍රමාණය මම මේ නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ මට ලැබිලා තියෙන හැඩතල හතර උපරිම ප්‍රයෝජනෙට අරගෙන මට දීලා තියෙන ඉඩකඩ උපරිම ප්‍රයෝජනෙට අරගෙන මේ සීමිත ඉඩකඩ ප්‍රමාණය මම පිළිවෙලකට නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ මේකෙන් ඉගෙන ගන්න ඕනේ නැත්නම් දැනගන්න ඕනේ අපිට ලැබෙන සීමිත ඉඩකඩ ප්‍රමාණයෙන් අපි ප්‍රයෝජන ගත යුතුයි කියන එක. පුතේ
रूप निर्माण निर्माण करलायनवा आय बलो मे ट्रैंगमया भाविता करला रूप निर्माण करलायनवा मे वगे रूप निर्माण करट मे अभ्यास पोते एमुनुम एक करोने अभ्यास मे भाविता कर मम करलतीन निर्माण 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 हतरा දැන් මම දුවල පුතාලට පෙන්වන්නේ ට්‍රැංගමයක් භාවිතා කරලා හදන නිර්මාණය. දැන් දුවල පුතාලත් ඒ පෝකොලයක් අරන් මේ වගේ නිර්මාණයක් කරන්නේ. ඒ විතරක් නෙමේ අපිට තව තියෙනවානේ සමචතුරාස්රය, ත්‍රිජකෝණාස්රය, වෘත්තය, ත්‍රිකෝණය. ඒ හැඩතල හතර උපයෝගී කරගෙන ඒ පෝකොලයක් අරගෙන තමන්ට කැමති විදිහකට ඒ තමන්ට දීලා තියෙන සීමිත ඉඩ ප්‍රමාණය අනුව නිර්මාණයක් කරන්න බලන්න මමත් නිර්මාණයක් කරලා තියෙනවා බලන්නකෝ මේ විදිහට දුවල පුතාලත් නිර්මාණයක් කරන්න එතකොට දුවල පුතාලට දැනගන්න පුළුවන් අපි නිර්මාණයක් කරනකොට අපිට දීලා තියෙන ඉඩකඩ ප්‍රයෝජ පිළිවෙලකට යමක් කරලා ඒ සීමිත ඉඩකඩ ප්‍රයෝජනෙට ගන්න ආයෙලු මම හිතනවා අද දුවල පුතාලට මං කියපු දේ අවබෝධ වෙන්නේ නැති කියලා දුවේ පුතේ අපිට අද තිබුණේ අපිට ලැබිලා තියෙන යම් කිසි වෘත්තයක් ත්‍රිකෝණාසයක් ත්‍රිකෝණයක් प्रयोजने